ඒ කියන්නේ සිත තුළින් ගල්පන සිතේ විකලායම නතර
හිතක් වේදාර සිතෙන් ඇතිවෙන සත තමයි බොහෝ වෙලෙ සිතේ ගලා ගලා යන සිතුවන් සාමාන්‍යයක විශේෂ සෝවාන් පදවස්සාසකටෙන් උද ඒ සිතේ ගලා ගියන්න දුදනදී සිත නිසල පාපකාගෙන යමින් හැකියාවක් නිරායාසම වාගේ ලැබෙන අනේ හැකියාව දෙමිටත් මේ මාකට සති භාවනාව කෙරේනා කෙනෙක්යි හතරස කේවලා මේ විද්‍යා සංගය ධම්ම භාවනා පරිපූර්ණ ගච්ඡන්ති සමස්ත වශයෙන් මේ විද්‍යාභාගයේ ධර්මයන් වශයෙන් දැක්කේ ඒ සමත විපස්සනා දෙක්ක දිනුවීමට සිදුවන උපකාරකන ධර්ම සියල්ලම මේ කායතරසදී භාවනා වැඩිමින් පමණක්ම අත්දෙනවා කියලා දක්වා තිබෙනවා. මහණෙනි මේ එකම ධර්මයක් වූ කායතරසදී වැඩිමින් අනුපන්නාචේව අකුසල ධර්මා නුපජ්ජති උපජ්ජා උපන්නාචේව අකුසල ධර්මා පරියන්ති. මේ නුපන්න අකුසල ධර්ම නැවත උපදින්නේ සමාගයේ සිටදී උපන් අකුසල ධර්ම සමාගයේ සිටතව දැන ජනිත වී ඇති අකුසල ධර්ම ප්‍රදීන වී යන එලෙසින් අනුපන්නාචේව අකුසල ධර්ම නුපන් අකුසල ධර්ම ඇති වෙනවා. උපජ්ජති ඒ වගේම උපන්නාච අකුසල ධර්ම දීඝෝභාවය සම්මතදී වැඩි දියුණු වීම සඳහා උපන් අකුසල ධර්ම වැඩි දියුණු වීම සඳහා මේ කාණ්ඩ දසති භාවනාව දෙන්න උන්වහන්සේ විදිහට නායක දසති ඒක ධර්මයෙන් ලිඛිතේ බලතේ බලලිඛිතේ මේකම ධර්මයක් වූ මේ කායගත සත්‍ය භාවිතා කිරීමෙන් මහන්නේ අවිද්‍යා පහයේදී විද්‍යාව උපජ්ජති අවිද්‍යාව ප්‍රදීන වෙනවා විද්‍යාව උපදිනවා. අස්මාන පහයේදී අස්මානයේ සම්පූර්ණම තහාණී කරන්නට හැකියාව අත්‍යන්තයි. ආශය සම්ප්‍රාතං ගච්ඡන්ති ආශය ධර්මයන් සම්පූර්ණයෙන් නැති වී යනවා. ඒ වගේම සංයෝජන පහේ යන්නේ සියලුම සංයෝජන ධර්ම ප්‍රදීන වෙනවා. මේ එකම ධර්මයක් මේ කායගතසතිය වැඩිමින් කියලා බුදුරජාණන් වහන්සේ විසින් කායගතසති භාවනා වැඩිමියේ ආනිසංස ඒ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධ සූත්‍රවල ඒ කරුණ දක්වා තිබෙනවා. එතකොට මේ දැන් මාස 9කට පමණ අතින් කාලයක් තිස්සේ මේ වඩාගෙන දිනු කරගෙන මේ කායගතසති භාවනාව ඒතරම් විශාල මහත්කල මහානිසංස භාවයක් ලබා දෙන මේ කායගතසති භාවනාව සතසලි ප්‍රධානයේ දැකෙන කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම. මේ කායගතසති භාවනා අතරින් එකක් තමයි මේ කියන අසුභ භාවනාව කියලා කියන භාවනාව. එතකොට ඒ අසුභ භාවනා විස්තර කරන විදිහ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන්නේ සිතා විතරේ මුතෝ මුඛා මෝතෝලේ දුරාණං ආවිතස් ධර්මස්ස සයතේ නම් කායනම් මෙහෙනම් ගාණ මාසානත් ගාණ සංගලාණං මමනේ මේ දෙපැත්තම කටවල් දෙකක් තියෙන මණ්ඩක් තියෙනවා නම් ඒ මණ්ඩ පුරවල විවිධ ආකාර ධාන්‍ය වර්ග පහල් බී මුන් තර වෙන විවිධ ආකාර ධාන්‍ය වර්ග පුරවල දෙපැත්තම කට බැඳලා තියෙනවා නම් මේ මණ්ඩ සමේන චක්මා අවිසෝ මුචිත්වා පච්චලිකේ යීසාලීනේ කීමේ මුගාණී මාසා නීතිලායි මාතන්දුලානන් යම් කිසි ඇස්සති පුරුෂේ මේ මන්නේ කටවල් දෙක විරුද්ධ කරලා ඒ ඇස්සේ තියෙන කොටස් එළියට අරගෙන ඉමේශාලීනේ වී මේ තියෙන සහල් මේ තියෙන වී මේ තියෙන මුන් මේ තියෙන කල මේ ආදී වශයෙන් ඒ මන්න ඇදලේ ප්‍රධාන්‍ය වර්ග හඳුනා ගන්නාසේ මන්න ආකාරයෙන්ම ඉමගේ වකයන් මුදම් පාදකලා උපේසමත්කතාකට පරයන්තම් පුරන්නානම් අපාරස්ස අස්තින පංචයේදී මේ ඉෂේ සිට පාදාන්තේ දක්වා කමින් මෙසේ යති මේ ශරීරේ පුරා පවත්නා වූ නාන ප්‍රකාරස්ස අස්තින මෙකාකාරෝ අසුභ කොටස් පච්චේකතේ නිවනින් සේපත් කරනවා කෙලසින්ද අර්ථේ මස්මින් කායේ තේසා දෝමාන කාලේ වශයෙන් මේ සෑම දිනකටම පාදකර දුපාටේ සිතකාස්තරේ මේ ශරීරයේ තිස් ඇත නොමෙතාදී වශයෙන් ඒ කොටස් 32. එලෙසම මේ බුදුරජාණන් වහන්සේ කායගත සති භාවනාවේ අසුභ භාවනාව සතර සතිපට්ඨාන සූත්‍රයේ විතර කරන මේ විතර කොට වදාළා තිබෙනවා. මේ අසුභ භාවනාව ප්‍රගුණ කරවන තැන සෑම එකකම වගේ ඒ ප්‍රගුණ කරවන ලබන එලෙසම ඒ සඳහා දීදී යද සෑම පොතපතකම වාගේ අන්තර්ගත වී කරුණු දක්වා ඇත්තේ විසුද්ධි මාර්ගයේ කියන පොතේ දක්වා ඇති අසුභ භාවනා විස්තර කරන ආකාරය. අප පණමියෙන් මේ ක්‍රමයේ කියන මේ අය ප්‍රකාශ කරන හැබැයි අපි කාමින්ම දෙල්ලා හිටින්නේ මාර්ගයේ ක්‍රමය අන්තමනී කරන්නටය කියන. ඒ විසුද්ධි මාර්ගයේ කියන පොතේ දැක්වෙන
ආකාරයේ පළමුවෙන් භවනාව ඉගෙන ගැනීම භවනාවේ ඉගෙන ගැනීම පිළිබඳ දක්ෂතාවයන් 7ක් ඇති කර ගන්න ඕනේ. උම්කහ කෞසල්‍ය කියලා කියන්නේ කෞසල්‍ය කියන්නේ කුසල භාවයේ දක්ෂ භාවයේ භවනාව ඉගෙන ගැනීම පිළිබඳ තියෙනවාම දක්ෂතාවයන් 7ක්. ඊට අමතරව මානසිකාර කෞසල්‍ය භාවයන් 10ක් දක්වා දෙනවා. ඒ කියන්නේ මෙනෙහි කිරීම පිළිබඳව දක්ෂ භාවයන් 10ක් ඇතිකර ගන්න ඕනේ. ඒ උග්‍ර කෞසල්‍යෙහිවත් මේ භවනාව හැදෑරීම නැත්නම් ඉගෙන ගැනීම පිළිබඳ දෙන දක්ෂතාවයන් නතරින් පළවෙනි එක තමයි වචස්සා කියලා වචනයක් මේ පොතේ දක්වා තිබෙන වචනේ සත්‍යයනා කරන්න මේ අසුබ කොටස් ඉගෙන ගන්න. මේ සෑම දිනකම කේසා ලෝමානකාදාන්තා මේ පාඩේ පටපාඩම් සත්‍යයනා කරන්න පුළුවන්. එසේ සත්‍යයනා කිරීමේ මේ අසුභ භාවනාවේ පඨවි ධාතු වටිත කොටස් 20ක් පළමෙන් දක්වා තිබෙනවා. ඊළඟට වායු ධාතු අපාමෝ ධාතු වටිත කොටස් 12ක් පසුව දක්වා තිබෙනවා. ඒ පළමෙන් දක්වා ඇති කොටස් 25 කොටස් 7කට බෙදෙනවා. ඒ වගේම අර ආපෝ ධාතු වටිත කොටස් 12ක් 6 කොටස් 2කට බෙදෙනවා. 12 කොටස් 4ක් සහ 6 කොටස් 2ක්. ඒවා අන්ලෝම ප්‍රතිලෝම වශයෙන් කියන්නේ අකසිත මුලට මුලසිත අකට සත්‍යඥාන කරන්නට පුරුදු වුණාට කියලා ඒ පොතේ දක්වා තිබෙනවා. පළමුවෙන් දක්වා ඇති කෙස් වලින් පටන් ගන්නා වූ හමෙන් අවසන් ගන්නා වූ කොටස් පහ ප්‍රබලයි. කේශ ලෝමනකරන් තත්ත්වෝකි. මේකට පච්ච පංචකේ කියලා කියන්නේ ඒ කියන්නේ සම කෙලවර කොට ඇති කොටස් පහ කියන එකයි පච්ච පංචකේ කියන එකත් පස්ස. කේශ ලෝමනකරන් තත්ත්වෝ. ඒක ආපස්සට කියනවා තත්ත්වෝ දන්තාන කලම කේශ. පජන. ඊට පස්සේ දෙවන කොටස ගන්නවා. මන්සන්නාඩු වටි අර්ථමිච්ඡා වක්ඛ. ඒක ආපස්සට සත්‍යඥාන කරන අර මුල සමක හේතු පැමිණෙනවා වක්ඛං අට්ඨමිජ්ජාඨේන ආරෝමං සන්තෝ දන්තානංගාලෝ මක්කිස්සං. ඊළඟට තුන්වන කොටස ගන්නවා හදයන් යකනන් කිලෝම කම්පිය සම්පප්පාස. මේ කොටස් පහ ආපස්සට දෙන විට අර කලින් කියපු කොටස් දෙකක් එකතු කරලා කියන්නේ පප්පාසම් මේ කම්පිලෝම කම් යකනන් හදයන් වක්ඛං අට්ඨමිජ්ජාඨේන ආරෝමං සන්තෝ දන්තානංගාලෝ මක්කිස්සං. ඊළඟට අවසාන පඩේ ධාතු කොටස් හතර ගන්නවා. අන්තං අන්ත ගුණං නිරයන් කරේ සම්මත්ත ලොංගම්. ආපස්සට කියන විදිහට කලින් කියපු කොටස් ඔක්කොම කියන්න ඕනේ. මත්ත ලොංගම් කරේ සම්මුදරයන් අන්ත ගුණං අන්තං කප්පාසං තේකාං පිළොං භයජකනං හදයන් වක්ඛං අට්ඨමිච්ඡා අට්ඨේ නහරෝ මස්සං තචුද්දං තාක්ඛාදෝම කිස්සං. ඒ කොටස් 20. ඊට පස්සේ දැන් කොටස් 12ක් තිබෙනවා. ආපෝධාතු අධික කොටස් 12. ඒ පිටාසේ මාතුබෝඩෝ පිටාසේ දෝමීනු. ඒ කොටස් 6 දෙසෙම කරන කරන ආපස්ස කියන අර මනින් කොට කියන කොටස් 20 සමග. පිටාසේ මාතුබෝඩෝ පිටාසේ දෝමීනු ආපස්සට කියන මේ දෝසේ දෝලෝ නම් දුප්පන්සේ මම බෙන්දා මත්තරුංගම් පරේ සම්මුදරයන් මන්තරණ නන්තන පප්පාසං තේකං කිලෝම කයකන දයන් වක්කං අට්ඨ මිච්ඡාට්ඨේන ආරෝ මං සන්තෝ දන්තාන කාලෝම කිස්සා. ඊළඟ අවසාන කොටස් 6 අස්ස වස්සාපි ලෝසිංහාණ කාලසික මුත්තන් ආපස්සට කියන ඊට කොටස් 22 ආපස්සට කියවෙන්න ඕන ඉදි. අස්ස වස්සාපි ලෝසිංහාණ කාලසික මුත්තන් මුත්තන් ලසික සිංහාණ කාලේ ලෝවස අස්ස මේ දෝසේ දෝලෝ සම්පූර්ණ වාසේ මං දෙත්තන් මත්තරංගම් පරේ සම්මුදලියම් අන්තබණන් සම්පාසන්දේ කාන්තිලෝකයන් යකනන් හදයන් වක්ඛං අට්ඨමිච්ච අට්ඨේ නහරෝ මං සන්තචෝදන්තා නපරතෝම කිස්සා. මෙන්න මේ විදිහට සත්‍යඥාන කරන්නට පුරුදු වන්නට ඕනේ කියලා ඒ විසති මාර්ගයේ දක්වා තිබෙනවා. ත්‍රිපිටකයෙන් පටපාඩම් කරගෙන සිටින කෙනෙක් වුවත් මේ අසුභ භාවනා භාවිතා කරන විට නියමාකාරයෙන් මේ කියන ආකාරයෙන් සත්‍යඥාන කරන්නට පුරුදු පුහුණු වන්නට මේ කියලා ඒ පොතල දක්වා තිබෙනවා. ඒ සඳහා සමහර විට මාස 5ක් ගතවන්න සමහර අයට පුළුවන්. ඒ බව කියන්නේ මට නම් මේකට පැයක්වත් ගියේ නෑ. නමුත් සමහර අයට මාස ගණනක් යනවා කියලා දක්වා තිබෙනවා. එසේ උග්‍ර කෞසල්‍ය භාවයේ ඒ කියන්නේ භවනා පිළිබඳ කරුණු ඉගෙන ගැනීම පිළිබඳ දක්ෂතාවයේ අතුරේ දක්ෂතාවයන් අතරින් පළවෙනි එක ඉගෙන ගන්නවා. දෙවෙනි එක මනස.
මනසින් සජ්ජානා කරන්න ඉස්සෙල්ලා වචනේ සජ්ජානා කරන්නේ දැන් මනස සිතනවා සිතන විට අර විදියටම අනුගම ප්‍රතිලෝම වශයෙන් සිතන්නේ සිතන විට ඒ කොටස් වලට අවධානය යොමු කරමින් සිහිපත් කරනවා කේසා කෙනෙකුට කෙස් වලට ලෝමා කියන ලොම් වලට නැපා කියන මේ වලට මේ විදියට අවධානය යොමු කරමින් මනස සිහිපත් කරන්නට දක්ෂ භාවයක් ඇති කර ගන්නවා ඒ දෙවන උග්‍රා කෞශලීය දක්ෂ භාවය තුන්වැනි ඉඳලා හතර පහේ අතගෙන ඔක්කොම දෙනේ එක එක කොටස් වල පවත්නාව විවිධ හැද ස්වරූප ආදී පරම සම්බන්ධ කොටස්. ඒ කියන්නේ පළවෙනි එක සංඨාන වශයෙන්. ඒ කියන්නේ මේ සතහන් වශයෙන් බලනවා. කේස් නම් කළු පාටයි, රෝසු පාටයි, නොන්නම් මේ පාටයි, දත් මේ පාටයි ආදී වශයෙන් ඒ වර්ණ වශයෙන් ඒවා ඉගෙන ගන්නවා සිතින්. ඊට පස්සේ සතහන් වශයෙන් සතහන් වශයෙන් කියන්නේ වර්ණ වශයෙන් කෙස්ලොම් නාදී දෙන කළු පාට සුදු පාට ආදී වශයෙන් ගැනීම කර සතහන් වශයෙන් බලනවා කෙස් නේමිතයි වේ ස්වරූපේ ලොම් ස්වරූපේ මේකයි දත්වල සතහන නැත්නම් ස්වරූපේ මේකයි මේ ආදී වශයෙන් ඒ සතහන ඒ කොටස් වල සතහන් ස්වරූපේ හැදී යන ආකාරයෙන් බලනවා. එතකොට ඊළඟ එක දිශා වශයෙන් ඒ කියන්නේ මේ ශරීරයේ කොටස් දෙකකට මේ දක්වතින නැඹින් උද නාභියෙන් උද කොටස ශරීරයේ ඉන්න කොටස වශයෙන් නාභියෙන් පහළ කොටස යට කොටස වශයෙන් ගණන් ගන්න මේ කොටස් තියෙන්නේ කොයි කොටසද කියලා ඉගෙන ගැනීමක් කළ යුතුයි. කෙස් ශරීරයේ ඉහළ කොටසේ යට ලොම් ශරීරයේ ඉහළ කොටසේ සහ පහළ කොටසේ යන දෙකේ මැද මේ ආදි වශයෙන් ඒ කොයි දිශාවෙද කොයි කොටසද පිළිදා යන්නේ කියලා ඒ කරුණ ටික ගන්නට ඕනේ කියලා පොත ඒ විසිති මාර්ගයෙන් කියන පොතේ දක්වා තිබෙනවා. ඊළඟට මේකේ පිහිටි ස්ථානයේ වශයෙන් කියන්නේ පිහිටි ස්ථානයේ තියෙන සසුකුණක කොටස් වශයෙන් කෙස් නම් මේකේ නිෂ්කබලයේ පිහිටලා තියෙනවා ලොම් නම් අමියේ පිහිටලා තියෙනවා නියපොතු නම් ඇදලියක මේ ආදී වශයෙන් ඒ කොටස් පිහිටි ස්ථානයේ අසුන් මෙනෙහි කිරීමේ දක්ෂ භාවයක් ඇති කර ගන්න දෙයක ගන්නට ඕන බව එසේ දක්වා තිබෙනවා. ඊට අමතරව පරිච්ඡේද වශයෙන් මේක නම් ටිකක් වැදගත් කරනවා. ඒ කියන්නේ මේ කෙස් ගහක් කරගෙන කෙස් කියන්නේ ලොම්වත් නියවත් දත්වත් සම්මස්නහරවත් වෙන කොටස් නෙවෙයි. කෙස් කියන්නේ සානිකරම එක්ම අසුභ කොටස. ලොම් කියන්නේ කෙස් නෙවෙයි. ලොම් කියන්නේ දත් නෙවෙයි. ලොම් කියන්නේ සානිකරම අසුභ වෙනම අසුභ කොටස. මේ විදිහට එක එක අසුභ කොටස් සානිකර කේවල මොබුදු අසුභ කොටස් වශයෙන් බලන්නට කොට දෙනවා. මෙන්න මේ ආකාර හතෙන් මේ භාවනාව ඉගෙන ගන්නට ඕනා කියලා අවශ්‍ය බව ඒ පොතේ දක්වා තිබෙනවා. උග්ඝා කෞශල්‍ය භාවයන් හතක්. මේ පිළිපොල් භාවනාව හරියට ප්‍රගුණ කරනවා නම් මේ කරුණ හත දත යුතුයි කියලා සද්දේ මාර්ගයෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට තියෙන්නේ මානසිකාර කෞශල්‍ය භාවයන් 10ක්. ඒ කියන්නේ මෙනෙහි කිරීම පිළිබඳ ඇති කරගත යුතු දක්ෂතාවයන් 10ක්. මේ මෙනෙහි කිරීම මතින් ඇති කරගත යුතු දක්ෂතාවය දක්ෂභාවයන් 10යි අතුරින් දෙකක් අවසාන වශයෙන් කියන්නේ ඒක නම් මැදයි දක්වා තිබෙන්නේ 10 කරුණ අතර නමුත් අපි අවසාන වශයෙන් කියන කරුණු දෙක ධ්‍යාන සිතක් උපදවා ගත්තාට පසුව මෙනෙහි කිරීම පිළිබඳ නැත්නම් ධ්‍යාන සිතක් උපදවා ගත්තාට පසුව අදාළ වන කරුණු දෙක. ඒගේ මෙනෙහි කිරීමේ දක්ෂභාවයන් ඇති කරගත යුතු ආකාර 10 අතරින් පළමුවෙන් දක්වා තිබෙන්නේ අනුකූප ක්‍රමානුකූලව සිහිපත් කරන අනුක්‍රමික වශයෙන්. ඒ කියන්නේ එකක් හැර එකක් හෝ එකක් හැර පස්සේ තව කොටස් දෙක තුනක් හැරලා නෙවෙයි පිළිවෙලට අනු පිළිවෙලට සිහිපත් කරන්නට ඒ කියලා දක්වා තිබෙනවා. ඒක පළවෙනි. ඊළඟ එක නාතිසීගතු ඉතා ශීඝ්‍ර වශයෙන් ඉක්මනට ඉක්මනට මෙනෙහි කරන්නට එපාය. තුන්වෙනි කාරණාව වශයෙන් දක්වා තිබෙන නාතිසනිකතු ඉතා සිමින් සිමින් මෙනෙහි කරන්නට එපාය. ඊළඟට වික්කේප පටිභාවනතෝ හිතට නොඑක ආකාර සිදුවිලි එන්නට ඉඩ නැති ඒ අරමුණේම සිත පිළිබඳවම මෙනෙහි කරන්නට දස්ස භාවයක් ඇති කර ගන්නට ඕනේ. ඊළඟට ඒ පඤ්ඤාති සමතෙක්කමතෝ මෙකේස් ලොම්මාදී අපේ හිතේ තියෙන සංඥා නැත්නම් අපි විසින් සම්මත කරගත් දේවල් මේ වගේ කේස් කියමු මේ වගේ ලොම් කියමු මේ වශයෙන් අපි සම්මත කරගෙන තියෙන සම්මුති සත්‍යයක් එදී මෙන්න මේ සම්මතයේ ඉක්මවා යමි. කේස් කියන්නේ ඇත්ත වශයෙන්ම කේස් කියලා දෙයක් නැහැ මෙතන තියෙන පිළිකුල් කොටසක්. ලොම් කියලා දෙයක් නැහැ මෙතන තියෙන පිළිකුල් කොටසක්. නිය කියලා දෙයක් නැහැ මෙතන තියෙන පිළිකුල්
ප්‍රකටසක් මේ විදිහට අර අපේ සංඥාව නැත්නම් ඒ පඤ්ඤාප්තිය සම්මුතිය ඉක්මවා යම පිළිකුල් සංඥාව සැදට වැටෙන ආකාරයෙන් ඒක මෙනෙහි කරන්නට ඕන එතකොට කිසලොම් නිය දත්ත ආදී කොටස් මේ මුළු ශරීරය පුරාම දිස්වන්නට ඕනේ අනිකට පටිගුලයේ දැක්කෙන පිළිකුල හැඟීම වෙන කොටස් ඊට පස්ව අනුපපමුංචනතෝ කියලා තව මානසිකාර කෞසල්‍ය දක්වා තිබෙනයි සමාට නොහැටෙන කොටස් තියෙනවා නම් මේ කොටස් දෙක අතරින් ඒවා අතහැරිමින් අතහැරිමින් ප්‍රගුණ කරන්නට මේ ගන්න උත්සාහ ගන්නවා ඒ උත්සාහ ගැනීමයි අදහස් කරන්නේ ඊළඟට තියෙනවා මේ සිත හැකිලී ගියාට පසුව සිත ප්‍රබෝධමත් කරන ආකාරයෙන් කටයුතු කරන්න ඕන සිත විසිරී ගියාට පසුව ඒ විසිරී ගිය හිත සමාධියකට පත්වන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන ඊට අමතරව සිතට නිග්‍රහ කළ යුතු අවස්ථාවක් නැත්නම් සිතට නිග්‍රහ කරන්නට ඕන සිත සතුටු කළ යුතු අවස්ථාවක් නැත්නම් සිත සතුටු කරන්නට ඕන සිත මෙදහත් තබා ගත යුතු අවස්ථාවක් නැත්නම් මේ සියස්තාවෙද සිත මෙදහත් තබා ගන්නට ඕන මේ භාවනාව පිළිබඳ මූලික කරුණු අපි විස්තර කරන දේශනාවලදී මේ කියන කාරණා මා හිතන්නේ මේ දවස්වල විස්තර කරලා තියෙනවා මේ විදිහට කටයුතු කරගෙන යන විට දැන් භාවනාව පිළිබඳ කරුණු හතක දක්ෂතාවයක් දැන් ලැබිලා තියෙනවා මෙනෙහි කිරීම පිළිබඳ දක්ෂතාවයක් අටකින් ලැබිලා තියෙනවා ඊට පස්සුව මේ එක එක කොටසක් පස් ආකාරයකින් පිළිකුල් බව දකින්නට හේ කියලායි විසදි මාර්ගය කියන්නේ වන්න සංධාන ගන්ධේහි ආශ්‍රය කාශ්‍යව තථා එක එක කොටසක් අරගෙන මේක වර්ණ වශයෙන් පිළිකුල්ය සඨහන් වශයෙන් පිළිකුල්ය ගන්ධ කියන්නේ ගන්ධ වශයෙන් පිළිකුල්ය පිහිටි ස්ථානීය වශයෙන් පිළිකුල්ය අසුරු කළ ඇති අනිකුත් කොටස් වශයෙන් පිළිකුල් මේ පස් ආකාරයෙන් සිහිපත් ඒ කියන්නේ කිස් වර්ණ වශයෙන් පිළිකුල් ඒ වගේම ගන්ධ වශයෙන් පිළිකුල් සඨහන් වශයෙන් පිළිකුල් පිහිටි ස්ථානීය උඩම ඉස්සරහින් කබල මත පිළිදැ දිහා මේක පිළිකුල් ඒ වගේ මේක ඇසුරු කර ඇති වෙනත් කොටස් ඒ කියන්නේ කෙස්දා ඇසුරු කරගෙන වටේට පවතින සිසු කොටස් පිළිකුල් මේ විදිහට පස් ආකාරයේදී මේ කියන එක එක කොටසක් මෙනෙහි කරන්නට කියලා ප්‍රකාශ කරනවා මේ කරගෙන යන විට යම් කිසි යෝගාචරයකට මේ කොටස් දෙකම මේ වර්ණ සංඝාන වශයෙන් නැත්නම් දිශා වශයෙන් ආදී අර කලින් කියපු ආකාරයෙන් මැනවින් තේරුම් යනවා නම් ඒ පොත කියනවා ඒ අවස්ථාව උද්ඝහ නිමිති අවස්ථාවයි කියලා. කියන්නේ ධ්‍යාන සිතක් ලැබීමට නිමිති දෙකක් පහළ වෙන්නට අවශ්‍යයි කියලා පොත්වල කියා තිබෙනවා. සම යෝගාචරයට අදාළ කාරණාවක් නෙවෙයි සමහර අය ප්‍රමාණ කතා කරන කාරණාවක් ඒක. උද්ඝහ නිමිත්ත පටිභාග නිමිත්ත කියලා. උද්ඝහ කියන්නේ පළමුවෙන්ම භාවනා කරනාට සිට යදාගෙන සිටින විට ඒ අරමුණ සිතට නගා ගන්න ලබන නිමිති. ඒකටයි උද්ඝහ නිමිත්ත කියන්නේ. එහෙනම් කිස්ලොන් නියදත්තාදීද වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන් ආදී ලෙසින් තමාට වැටහෙනවා නම් අන්නේක උද්ඝහ නිමිති අවස්ථාවේ කියලා විසුද්ධි මාර්ගය කියනවා. මේවා නැවත නැවත වර්ණ සංඛාන ගන්ධේහි ආශ්‍රය කාසතර තථා වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගඳ වශයෙන්, ඇසුරු කරන ස්ථාන වශයෙන් සහ පිහිටි ස්ථානයේ වශයෙන් මේ කියන පස් ආකාරයෙන්ම පිළිකුල් බව වැටහෙනවා නම් ඒ අවස්ථාව ප්‍රතිභාග නිමිති අවස්ථාවයි කියලා ඒකත් දැක්වා තිබෙනවා. මේ විදිහට එක එක කරුණු පිළිබඳ මේ පස් ආකාරයේ පිළිකුල වැටහෙන විට ඒකේම සිත පිහිටුව පිහිටුවා ගමන් කරන කල්ලි පළවෙනි ධ්‍යානයේද සිත පත්වන බව ඒකත් කියනවා. මෙසේ සිත පත්වනාට පසුව අර මානසිකාර කෞශල්‍ය 10න් දෙකක් දීවනේ මම පසුව කියනවා කියලා ඒ දෙක තමයි මම දැන් කියන්නේ. ඒවා ඔතේනන් දක්වා තිබෙන්නේ මැදහත්. ඒකදී අප්පාණතෝ මේ අර්පණා සත්‍යයට සිත ධ්‍යාන සත්‍යයට පත් වුණාට පසුව පිළිපැදිය යුතු ආකාරය මෙනි කළ යුතු ආකාරය. කෙස් දස අරගෙන පළවෙනි ධ්‍යානයට සමාදය. ලොම් අරගෙන කරගෙන දේව පළවෙනි ධ්‍යානයට සමාදය. ඒ වගේ නියපොත දාත්තේ මේ ශරීරයේ එක එක කොටසක් කොටසක් අරගෙන. මෙතෙන්දී ධ්‍යාන 32කට සමාදින්නට පුළුවන්. පළවෙනි ධ්‍යානෙම කෙස් අරගෙන කරගෙන ලොම් අරගෙන කරගෙන නියපොත වර මේ විදිහට තමාට මේ එක එක සෑම කොටසක් වලින් ධ්‍යානයට සමාදය දින්නට පුළුවන්ද කියලා බල බල ධ්‍යාන වලට සමාදින අවස්ථාව තමයි අප්පාණතෝ කියන එකෙන් දක්වා තිබෙන්නේ. ඊට පස්ව ඒ ධ්‍යානයට සිදපත් කරගත්තාට පස්ව එකම කොටසක
ඒ කියන්නේ කිසිසාර මොන පරිමන ධ්‍යාන සිතන සිතපත් කරගත්තා නම් එහෙම සිත දිගටම පවත්වාගෙන යන්නේ නැතුව. ඒ කියන්නේ කිසිසාරම සිත දැසගෙන වාගේ සිටින අවස්ථාවේ සිත තබා ගන්නී නැතුව. ඒ ක්‍රීපතේ කියන්නේ සමාධි නිමිත්ත කියලා කියන්නේ අර අරමුණේම සිත දැසගෙන වාගේ පවතින අවස්ථාවට සමාධි නිමිත්ත කියලා අනිසුදි මාර්ගය දක්වා දෙනවා. ඒ සමාධි නිමිත්තේම සිත පවත්වාගෙන යන්න දෙපා. එතකොට සිත කුසීත භාවයටපත් වෙනවා කියලා දක්වන තිබෙනවා. ඊට අමතර එසේ සිත සමයේ අරමුණේ පිහිටා සිටින විට ඒකේ සිට ඈත් කරගෙන සිසු කොටස් වලට මනසිකාර මෙහෙවන්නේ. ඒකට කියනවා පංතා නිමිත්තේ කියලා ඒ පොතේ දක්වනවා. උත්තර කෙනෙක් නෙවෙයි. පයන්නේ මෙතන පංතා කියන්නේ මේ වීර්ය වැඩි. සිසු කොටස් වලින් ධ්‍යාන ලැබීම සඳහා උත්සාහ ගැනීම කියන එකයි පංතා කියන එකේ අදහස. ඒ සිසු කොටස් සඳහා මනසිකාර මෙහෙවන්නේ නැතිය. මේ සිසු කොටස් කිරීම මනසිකාර මෙහෙවන විට නිරන්තරයෙන් මේ කළොත් සිත උඩුම් භාවයේදී උද්දච්චයට පත් වෙනවා මිසිරී යනවා. ඒ නිසා එක නිරන්තරයෙන් මේ කාණ දෙපායි. අර කලින් කියප සමාධියෙන් සිත පිට මේවා කරන සිත කුසීත භාවයට පත් වෙනවා. ඒක නිසා ඒකම මෙහි කරන්නත් එපා. ඊළඟට කියන උපේක්ෂා නිමිත්ත කියලා මෙතහත් ඒ ධ්‍යානයකට වාගේ සිත පත් වෙනාට පසු සිත මෙතහත් පවත්වාගෙන යන්නදී උපේක්ෂා නිමිත්තේම පවත්වාගෙන යන්නේ. මෙන්න මේ කියන ආකාර 10 පිළිබඳ දක්ෂතාවය මනසිකාර කෞශල්‍ය භාවයක්. ඒ කියන්නේ මෙනෙහි කිරීම පිළිබඳ දක්ෂතාවයන් 10ක් ඇති කර ගන්නට ඒ ලක්ෂණ මාගේ දක්වා තිබෙනවා. ඒ විදිහට පිළිපැදීම තුළින් ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන් බවත් එහි කියනවා. මා මේ කියන්නේ මේ හැම තැනම මේ ක්‍රමය උගන්න නිසා හැම පොතකම මේක ලියවි ඇති නිසා මම හරිම පිළිපොල් කරන මේ විසුද්ධි මාර්ගයේ තියෙන භාවනා කරන මේ පිළිපොල් භාවනාව සේම පිළිපොල් කරනවා. අදවසේම මේ ක්‍රමය අනුගමනය කිරීම තුළින් මානන් දැන්නේ කිසිවෙකුට ධ්‍යාන සිතක්ද අර්පණා සමාධියකට පහළ උපචාර සමාධියක් ඇතුණා යන්නේ. මේ පින්වත් අය මේ සුමානිකට වඩා නැත්නම් දවසකට පැයක් දෙකක් භාවනා කරනවා වගේ නෙවෙයි. අප ඇසුරු කළ අප සමග සිටපු යෝගාවචර භික්ෂුන් මහසලා උදේසිර රැ වෙනකන් එක දිගට මාස ගණන් තිස්සේ බොහෝ කාලයක් මේ විදිහට ප්‍රගුණ කරලා සිතේ එකඟ භාවයක් පද්ධති කර ගන්නට අපෝෂක් කරනවා. මා කියන පොඩි කතාව මා කලින් ඉඳ මේ දෙක ඉඳානේ. එක හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ ඉතින් මේ ක්‍රමය දැන් මාස ගාන කටපාඩම් කරගෙන ගිනවා කියනවා කියනවා කියනවා. ඉතින් මමයි ඒ දෙන්නම ගියා අපේ අවවත්ච්ච ලොකු ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න උදේට සෑම දවසම කුරුද්දට වාගේ යනවා. කුරුද්දට වාගේ යනවා. ගිහිල්ලා වන්දනා කරලා එනවා. මං ඉදිරියේ ඒ හාමුදුරුවන්ට කියනවා අනිත් හාමුදුරුවන්ට ඔය නම කියන්න බලන්න අම්මාව Tamanට වැටෙන්නේ කොහොමද කියලා. නිකන් අර කම්පියුටර් එකට ප්‍රින්ට් කරලා බටන් එකක් ප්‍රෙස් කරපු ගමන් ඔක්කොම එළියට එනවා වගේ පටස් කාලා කියන්න පටන් ගන්නවා. ඔය මේ අම්මාව ශරීරයේ යට කොටසේ ඇවිත් ඈත කොබෝ නිල මනක් මේ නිල් පාටින් ඉඳිය ඒ වර්ණයේ පිළිකුල්ල ගන්ධයෙන් පිළිකුල්ල සටහනින් පිළිකුල්ල පීඩි ස්ථාන වශයෙන් පිළිකුල්ල ආස වශයෙන් පිළිකුල්ල මේ සිංහිවා මං ඉදිරි මං කියවා නීල පොකෝන් පොකෝ නීල මලක පෙත්තේ තියෙන පාට කොහොමද වර්ණේ පිළිකුල් වන්නේ? ඒක කිසිසේත් ගන්න බෑ. ඔය කියන පොකෝ නීල නිල් පාට නෙවෙයි අක්මාවේ දැක්වෙන්නේ. යන්න මෙනියක් අපනවා බලන්න. එතකොට අපි කියන්නේ සත්‍යතාවයේ තීරේ කිව්වා මට ඒක කියෙවුණා. ඇත්ත වශයෙන්ම ලෝකාන්තරයේ කියන්නේ නැහැ මේ කතාවක් කියෙවුණා. මෝන මැරිවි ගියා. ලොකු ස්වාමීන් වහන්සේ කෙසේවත් එයා අනුමැතිය දුන්නා මිනිහක් කපනවා බලන්න එක්ක යවන්නේ කියලා. මම ඉදින් ඩාග්නොස්ටික් එකේ දොස්තර මහත්මයෙකුට කතා කළා. එයාට යැවුවා. එයා ඇතුලේ තියෙන කොටස් ඔය පොතේ කියන වර්ණ සටහන් ගන්න ඔක්කොම වැටිලා. අර කරත් පාඩේ නිකනික් පාඩ. ඊයේ එහෙන් දැක්කට පස්සේ මෙයා කොච්චර කරටිනද කිව්වනම් ආරණ්‍ය අතහැරලා ගියා. දැන් ලක්කල ප්‍රදේශයේ මහා කලාවක භවනාවේ නිර්දේශකයෙක් සංගරක්කිත කියලා ස්වාමීන් වහන්සේ නම. මා මේ කතාව කියවේ මේ භවනා ක්‍රමය මේ විසුද්ධි මාර්ගයේ දැක්කෙන භවනා ක්‍රමය හැමතැනම කිසිම අත්දැකීමක් නැති අය විසින් නිතර නිතර සත්‍යඥාන කරනක් කරවල. කරන්නේ මොකද්ද කියලා හැඟීමක් අල්බෝධයකුත් නැහැ. ඒකේ ප්‍රතිපලයක් ගන්නත් බැහැ. ඇත්ත වශයෙන් මේක අර්ථාන්විත විස්තරයකුත් නෙවෙයි. දැන් වර්ණ වශයෙන් පිළිකුල් කියලා අපි තමයි කේශව වර්ණ වශයෙන් කේශවල ස්වරූපය අපි තමයි කළු කියලා සුදු ඒවා තමයි. හරි මතක්. කේශවල කළු පාට වර්ණයෙන් පිළිකුල් වන්නේ කොහොමද කියන එක මට නම් හිතුවා හිතන්නේ. වර්ණයෙන් කේශ පිළිකුල් නම් මේ ඉස්සර අදිසියෙන් ටේප් රෙකෝඩ් එකක් ඉන්නුරු කළු පාට. ඒකේ වර්ණයක් මට පිළිකුල් දෙන්නේ නැහැ. දැන් එතන ලස්සනමමක් තියෙන කෙනෙක් තමයි බිල්කුල් භවනාව වඩනවා.
මේ සම වර්ණාශයේ පිළිපුල කිය කොච්චර හිතවත් විතරවට ගැනීම පාන. දත් සිතා හොඳ තුනක් පෙරක් ගැන දත් කියන්නේ කෙනෙක් අපි දසුදු පැහැරෙන් බැවෙල දත් ටිකක් තියෙන කෙනෙක් මේ දත් වර්ණාශයේ පිළිපුල වර්ණාශයේ පිළිපුල කෙනෙක් කියන එක අත්තානක භාවයක් තියෙනවා. ඊටම බොරුවක් හිතරවට ගැනීම කියන මායාව. ඊළඟට සටහන් වශයෙන් පිළිපුල කියන කෙස් සටහන් වශයෙන් ඉතින් උපමාවක් කියනවා මේ මේ අර ඉඳුල් ගස් කියලා જાතියක් තියෙනවා ඒවා තියෙනවා අර කත් කියලා කළු පාට. ඊසු ඉඳුල් තත් වගේ දිගට දිගට ඇත්ත වශයෙන් මේ යමක සටහනක මොන පිළිකුලක්ද තියෙන්නේ? අපි හිතමු මේ දීපොත්තක සටහන පැතිලි වෙන තියෙන නිසා ඒක පිළිකුල් කියන්නේ. පිළිකම් බොරුවක්. සටහන වශයෙන් පිළිකුල් වශයෙන් දකින්නට පුළුවන් මොනනම් ඒ බඩවැල් කොටසේ තියෙන ආමේන බඩවැල්. උදර කොටසේ තියෙන බඩවැල්. ඒවන සටහන වශයෙන් පිළිකුල් තමයි දිගට 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 දිලා ඉඳලා ඉඳලා 10ක් විතර දිගට ඔය තියෙනවා. ඒක නිසා එක වාරම සටහන් වශයෙන් පෙන්නුව කියලා ධර්මද්දරට ඔය හිතන්න පුළුවන් අනිත් කිසිම කොටසක් ගැන මට නම් හිතන්නට හැකි ගමක් ලැබුණේ නැහැ. ඉතින් ඒවා එතරම් අර්ථාමිත නෙවෙයි අර්ථාමිත විදිහට මේ භාවනාව ප්‍රගුණ කරන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මේක කරන්නට පුළුවන් ඉතාමත් මොහොතින් කරන්න පුළුවන් මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් දැකපු කෙනෙකුට පමණයි. නිකම් බොරුවට ඉතින් හිතේ තහයි කියට සමහර අයට නම් භාවනාව දියුණුවොත් හිතට ඒ කොටස පේනවා. හුඟාක් දිනු කෙනෙකුට. 90%කට මේ පේන්නේ. එතකොට හොඳම ක්‍රමය නම් මිනිහක් කපනවා බලන්නට ඕන. සාමාන්‍යයෙන් මේ අය දොස්තර කෙනෙක් හඳුනනවා නම් ඔය ස්පීතාල වල මිනිහ කපන ස්ථානයකට ගොස් මිනිහක් කපනවා බලන්නට කොළොම්. ඔජේ මොබිස් කියලා දෙනවා මේ අධිකරණ වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ මොකද මේ අධිකරණ වෛද්‍ය ආශ්‍රය කියලා වෛද්‍ය විද්‍යාලයේ ඉතින් මේක හැම දවසම දවසකට මිනිහ 20 30ක් කපනවා. ඒක නිසා මිනිහක් කපනවා බලන්න යන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ගැහැණු පක්ෂයේ දිරිමියෙක්ගේ මිනිහක් කපනවා බලන එක ඉතාම හොඳ. දිරිමි පක්ෂයේ ගැහැණියෙකුගේ මිනිහක් කපනවා බලන එක ඉතාමත් හොඳයි. ඒ මේක සම්පූර්ණයෙන් පොතට විරුද්ධයි එහෙම බලන්නට එපා කියලා පොත කියන්නේ. එහෙම බලන්නටමයි ඕන. මේ මිනිහ කපනකොට සාමාන්‍යයෙන් ඔක්කොම අද මෙවත් කරලා බෙල්ලේ බ්ලේඩ් කකුල් දෙක මුල ළඟට එනකම් බඩ ඉස්සරහින් පලන. මේ පලන විට හැම දෙසට අවධානය යොමු කරන්නට ඕනේ. පලන හරස් කැපුම දෙසට. හැමේ හරස් කැපුම. ඒ හරස් කැපුම දිහා බලන විට හැමේ ඉතාමත්ම ටිෂු කඩදාසියකට වඩා සියුම් ඝනකම ඇති මේ මතු පිට හැමෙන් යට ඔක්කොම කොටස් පිළිගන්න. ඒ හරස් කැපුම දැක්කට පස්සේ කවුරුද කන්නේ පුළුවන්. මේ මේ බෙල්ල මුල ඉඳලාම කකුල් දෙක මුල ගාවට යනකම් යටිපඩේ අග මැදට යනකම් කපනවා. ඒ කපනකොට හැමේ හරස් කැපුම දිශාව දහනිය යොමු ගන්න. එතකොට පේනවා මේ හැමේ ස්වરૂපය මොකක්ද කියලා. දැන් ඔය හැම උඩින් දිගා දෙපැත්තට අදිනවා කලවන. කලවනට ඔන්න පපේ මතු පිටින් ඒ හැම ගලවන්නට ඉස්සෙල්ලා බලන්නට පුළුවන් මේ උතර කොටසේ හැම දැන් අපල ඈත් කරනාට පස්සේ බඩවැල් පිහිටලා තියෙන්නේ කොහොමද? අඟල් කාලක් බඩේ හැම කැපුවට පස්සේ මහදායකනම් ඉඳ වැඩි කියන්නේ ඔය මේ තියෙන මේ තට්ටුව තනි කර බඩවැල් ගොඩ මුඩි ගහලා තියෙනවා උතර කොටසේ එක තියා බලන්නට ඕන. ඊට පස්සේ අර හැම දැන් ගලවන දෙපැත්තට අදිනවනේ. අදිනකොට මේ කපු පෙදසේ මේ ඉල්ලෑට මතු පිටින් තනි කර කුණු වෙච්ච බටර් වගේ මේද තට්ටුවක් තියෙනවා. මහතායගේ වැඩි කෙන්ටෝයගේ අඩි. මේ මේද තට්ටුව කෙරේ අවධානය යොමු කරන පරම දුක්ඛාන්තයක් තියෙන බලන්නට තප්පිය. උදර කොටසේ දෙවෙනි මේද කොටසක් තියෙනවා. ඊට පස්සේ මේ ඉල්ලෑට කියන පපුවට පපු පෙදසේ තියෙන අඩකටු ඉරනවා දෙපැත්තේ. ඉරලා ඒ ඇටකටු නිකන් ත්‍රිකෝණාකාරව ඉරන්නේ. ඉරලා ඒක සම්පූර්ණයෙන් අයින් කරනවා. අයින් කරනකොට දකින්නට ඕනේ ඒක ඇතුලේ කොහොමද මේ කොටස් පිළිදලා තියෙන්නේ. ඔන්න මෙන්න මේ දෙපැත්තේ තියෙනවා ළඟට හදවතේ මැදින් වගේ තියෙනවා වම්පඩේ තියෙනවා වගේ තියෙනවා මේ පාය තියෙන ආකාරයක් අත්මාය අත්මාම තියෙනවා ඒ දෙහැන් පස්සේ ආමාශය තියෙනවා අග්න්‍යාශය තියෙනවා බඩවැල් තියෙනවා මේ ඔක්කොම තියෙනවා. මේක හොඳට බලන්න මේවා පිළිදලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේසු කරන්නේ
දිවත් එක්කම ඒ ශරීරයේ කොටස යටිපත්ත දක්වාම යටිපතේ අග කොටසේ මොකද සම්බන්ධ කරන තැනකින් කබලා දිවේ උඩ කොටසේ ඉඳලා දිවත් එක්කම ඔක්කොම කැල පිළිම එළියට ගන්න. ඉතුරු වෙන්නේ ඇටකටු ටිකයි තමයි පවන. අනිත් කොටස ඔක්කොම නිකම් ගන්න පුළුවන් තේ ගෙඩියක් දෙන්න ගහලා මැද තියෙන කෙටිමෙට ගන්නාසි ඇදලා තියෙන කොටස ඔක්කොම එළියට ගන්න තියෙනවා. මේ ඔළුව හිස වටේටම හිස වටේටම හැම කබලක් හැම අදිනා මූණ පැත්තට වැටෙනවා. එතකොට තියෙන කැත දකින්නට ඕනේ. හැම යට තියෙන කැත ස්වරූපේ හැමට මූණට ඒ හැම වැටෙනට පස්සේ පවතින කැත ස්වරූපේ. දැන් හිස් කට්ටේ හත්තේ පේන ආකාරය. ඒකේ කැත ස්වරූපයක් දකින්නට පුළුවන්. හිස් කට්ට දැන් ඉරනවා. වටේටම ඉරලා මිටියක් කරන් ගහනවා ඒක ගැළවිලා යනවා. ගැළවෙන යනකොටම බලන්නට ඕන මේ මොලේ වැසිනි තියෙනවා ටිෂු එකකින්. ටිෂු කියන්නේ මුංචි සියුම් ඔය මුංචි පොඩි සිරි සිත් බෑග් එකක් වගේ දෙයක් විදිහට ඒකෙන් වැටිලා තියෙනවා. ඔය කිලෝමකම් කියලා මොකද කියන්නේ ඒක තමයි. ඒක පස්සේ මම මුළු කුඩා මොලේ මුළු මොලේ දෙකම ලොකු මොලේ කියන්නේ දෙකම ගලලා එළියට ගන්නවා මේ ඔළුවෙන් එළියට ගන්නවා. මේවා එක එක කොටස් දෙක දෙොත්තර මාතුරු කමන. කමන කොට බලන්න හදවතේ ඇදේ තියෙන මොනවද අහන්නයි තියෙන මොනවද වකුගඩවල මොනවද තියෙන්නේ. හරිද? ඊළඟට ආමාදේ කපන කොට ඔන්නේ වාමනේ එදේ දෙනා ගන්දේ වෙන්න බෑ. බඩවැල් කපන කොට අසුගේ එදේ දෙනා බඩවැල් වල දිග දිග පණුව සමහරට එදේදී ඉන්නවා. මේරි තරමාර පණුව. මේක හොඳට බලන්න. මේ දෙක දැක්කාට පසුව පිළිකුල් භාවනා ඉතා සාර්ථක කරන්න පුළුවන් වෙනවා. අර වර්ණයේ විද්‍යාවන්ගේ ප්‍රකන්තයෙන් පිළිකුල් කේතියක් වල මතර අවුරුද්දක් විදියට වඩා අවුරුදු 10ක් විදියට වඩා විනාඩි 10කට ලස්සනේ ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතාමත් මේක අත්සාහිත වෙනවා. ඊට පස්සේ මේ කොටස් ඔක්කොම කපලා කොටලා බලලා මොලේ පාන් කපනවා වගේ කැලි කැලි වලට කපනවා ඔක්කොම බලලා බලලා ඒ මැරිච්ච කාරණාවෙම හොයලා ඒ ඔක්කොම නැවත ආපහු වරහම ඇතුළටම දාන ඒක උත්තර බලන කාරණා. අර එළියට ගත්ත ජහජරා කොට ආපහු ඔක්කොම ඇඟ ඇතුළට දාලා ගෝණි කඩුව තියමහන. එතකොට ඔන්නේ ලස්සන ගෑනිලා ලස්සන මිනිහා අර කලින් තිබ්බ ලස්සනට ඒකයි විද්‍ය කපන්න ඉස්සලා ලස්සන කැපලයි කියන කන්නට ඔක්කොම ජරාව. ඉතින් අය අර ඔක්කොම දැක්කට පස්සේ ඉතින් මොකක් කරන්නේ ආපහු ඇතුලට දාලා මහවැට පස්සේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නෑනේ. විටින්නේ මේ ලස්සනට දාලා තියෙන්නේ පාට ටිකක් වෙසක් කූඩුවක් වගේ. ඉතින් ඒක හොඳට බලන්න. දැන් ඔක හොඳට තමාගේ සිතට අවබෝධ කරගන්නවා. ගෑණියෙකුගේ එක ප්‍රීමියම් බලනවා නම් කොහොමද කවුද මේ ගෑණි කියන්නේ කවුද මේ මිනිහා කියන්නේ. මම මේවා විශේෂයෙන්ම පිටත දැක්කා කියනවා. ඒක සරයක් නෙමෙයි. සෑම කොටසක්ම දොස්තර මහතුරන්ට කියේ කියා ගලවා ගලවා බලලා. එතකොට මේ තත්ත්වය හොඳට පෙන්වන්න පස්සේ මෙන්න මෙහෙම හිතනවා මේ මිනිහා මැරෙන්න නැත්තම් මේ ගෑණි මැරෙන්න ඉස්සෙල්ලා තිබුණ මේ කොටස්ම නේද මේ බඩවල් නැතුවේ උතුරේ ආසේ අගිල කටුවාසේ ඔක්කොම මේ කොටස්ම නේද මේ මැරුණට පස්සේ හිතලා නේ මේ කොටස් මැරෙන්නත් ඉස්සෙල්ලා මෙහෙමයි තිබුණේ මේ හැඟීම හරියටම ඇති වෙනකොට Tamange මෙහෙමයි නේද කියලා ඇති වුණොත් චිත සම්පූර්ණයෙන් ගලපිනවා වගේ නිසලයි මන් දැන්නේ කාට වෙන අයට ඇදෙයිද කියලා සම්පූර්ණයෙන් ගලතේවා විනිශ්චය වෙන වෙන වැඩ කළත් හිත වැඩ කරන්න ඒ තරම් ගැඹුරු සමාධියට සිතපත් වෙනවා. මේ මැරෙන්නට ඉස්සෙල්ලා තිබුණු කොටස්ම නේද මේ මරණයට පස්සෙත් පවතින්නේ කියන අවබෝධයෙන් ඒක ගැන සිහියට අවංක ලෙසම ප්‍රත්‍යක්ෂ වෙන විට ඒ හිතේ සමාධිය ඇති වෙනවා. ඉතින් ඕන වැඩක් කරත හැකි හිත ගලතේවා විනිශ්චයව පවතින අවස්ථාවක්. මේ තත්ත්වය හරියට ප්‍රගුණ කළාට පස්සේ ඒ කියන්නේ තමාට හරියට වැටුණාට පස්සේ නියම වශයෙන් පිළිකුල් භාවනා වඩන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පිළිකුල් කොටස් වලදී විශේෂයෙන්ම හැම ගලවලට මේද තට්ටුවක් තියෙනවානේ කුණු වෙන්නේ. මේක මුළු සිරුර පුරාම පවතිනවා. මේ ශරීරයේ පොතන ගත්තත් කොයි ලස්සන කොටස ගත්තත් මේකේ කෙස් ගහක් විතර යටදැන්නකොට මේ හැම ජරා මේකයි මේ ඉඩ තියෙන්නේ මේ වගේ මේ තට්ටුවක් නේද මේ වගේ මාස් ටිකක් නේද මේ වගේ නහර ටිකක් නේද මේවා නේද ගැහණු කියන්නේ මේවට පිරිමි කියන්නේ කියන අවබෝධය තමාට ඇති කර ගන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මෙහෙම කරන විට මේ අවබෝධය ඇති වුණාට පස්සෙ තමා වෙනම සිත ටිකක් සමාධි වෙන ආකාරයෙන් පොරොත්තු සිදු කරලා ඒ මලමිනිය කපපු ආකාරයේ සිතින් සිහිපත් කරන ඒ දැකපු
ඊට පසුව තමාගේ ඇඟ කපන සිටින්. ඒ මිනිය කැපුවේ යම් ආකාරයකින්ද ඒ මිනිස්ය තමාගේ ශරීරයේ සිටින් තමා කපනවා මෙන්න මේ බෙල්ල මේ බෙල්ල මුලේ ඉඳලා අට පීරිය ඇඳලා බෑ පීරියෙන් බලලා ඒ වැදින් මෙන්න මේ විදියට දාලා ඒ කැද්ද දින ඔක්කොම බලලා ආපහු ඒ වැදුලට දානවා. ආපවම වහන ඉතින් එතකොට ඔන්න ලස්සනයි ආපවම දිගාරිනවා එතකොට ඔන්න ජරාව ආපවම වහන එතකොට ආය ලස්සන මේ විදිහට මාරුවෙන් මාරුවට කරන විට මේ ශරීරයේ තියෙන යථා ස්වરૂපය පිළිබඳව සමාඩ වැටහීමක් පත්පත් කර ගන්න පුළුවන් වෙනවා. දැන් තමාගේ ශරීරයේ විසින් කැපුවාට පසු මෙහිදී එක්කෝ මේවා වර්ණ වශයෙන් නැත්නම් පටවියාපෝ තේජෝ වායු වශයෙන් වැටෙන අවස්ථාව පුදින අය කෙනෙක් අපි මේ කතා කරන්නේ පිළිකුල් වශයෙන් වැටෙන අවස්ථාව. මේදී හැම පැත්තකට පළලා ඊළඟට පපුවේ ප්‍රදේශයේ තියෙන ඇස්පත් කපල පැත්තකට සිටින් ඉවත් කළා කියලා අවංක ලෙසම සිටින් ඉවත් කරනවා. මේ දිවේ සිට දෙන්නේ මොලේ ඉඳලා ඔක්කොම කොටස් හතර කොටසේ බඩවල දක්වා ඔක්කොම කොටස් එළියට අයින් කළා කියලා ඒක සිටින් අයින් කරනවා. ඊට පස්සේ දෙන්නේ පිටයට කඩු ටිකයි මේ කපපු වැඩ කයින් වල ඉදුරු ටිකයි දිස්කට්ටයි දිස්කට් භාගයක් අහකට තියලා කපල අහකට දාලා හාමයි විතරයි. මේ දෙස සිටින් බලාන ඉඳලා මේ හමත් පැත්තකට අයින් කරනවා කියලා අයින් කරනවා. ඊළඟට ඒ ඇට කඩු ටිකත් අයින් කරනවා කියලා අයින් කරනවා. මෙලෙසේ ප්‍රමාණ දෙස්සන සමාගයේ ශරීරයේ කොටස් ඔක්කොම අයින් කළාට පස්සේ මුළු ශරීරෙම කිසිවක්ම නොපෙනී ගොස් සම්පූර්ණ ශූන්‍ය තත්ත්වයකට සිටපත් වෙනවා. හිත ගරක් තියවා වාගේ සමාධියකටපත් වෙනවා. මේ ශූන්‍යතාවයේ ඉක්මා යමින් නිවන් ලබන්න පුළුවන්. මේ පිළිබඳව අප කලින් විස්තර කරලා තියෙනවා. ශූන්‍යතාවය එවැනි කරල නැත්නම් ඕලාරික වශයෙන් පවතින ගැඹුරු එකක් නෙවෙයි. ශූන්‍යතාවයේ ඉක්මා යමින් නිවන් යන්නේ කොහොමද කියලා මේ විදිහට කටයුතු කරලා අවශ්‍ය නම් නිර්වාණය ලැබීම සඳහා හේදී පිළිපදින්න පුළුවන්. මෙහෙම කරන්නට බැරි අය විසින් ඒක හරියට සාර්ථකව අත්දකින්නට බැරි අය විසින් මේ ශරීරයේ කෙස් කියලා සිතින් සිතලා කෙස් ටික සිතින්ම අයින් කරනවා ඈත. ලොම් කියලා සිතලා ලොම් ටික අයින් කරනවා. නිය කියලා සිතලා නිය ටික අයින් කරනවා. දත් කියලා හිතලා අරි බොරුද බොරු දත් දැන් දක් ගලවනවා සේ සිතින්ම අයින් කරනවා බලන්න. ඊළඟට මාස් කියලා නහර කියලා මේක එක කොටස් ඔක්කොම කොටස් 32ම සිතින් ඈතට 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 විශ්ලේෂණය කරනවා. මෙහෙම කරන විට සම්පූර්ණයෙන්ම කය සිතට නොවැදී ගොස් සම්පූර්ණ ශූන්‍යතාවයකට සිටපත් වෙනවා. මේ ක්‍රමය තායිලන්තයේ උගන්වන ක්‍රමයක්. ඔය පස්වකී ක්‍රමය තායිලන්තයේ බොහෝ තැන්වල ප්‍රගුණ කරවනු ලබන ක්‍රමයක්. ඒ ක්‍රමයෙන් ඉතාම සාර්ථක ප්‍රතිඵල බොහෝ දෙනෙකුට ගන්නට පුළුවන් බව මා දන්නවා. එතකොට මේ විදිහට යම් කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන්. මේ විදිහට කලින් මෙහි කපන ආකාරය දැකලා ඒකේ තියෙන ඔක්කොම කොටස් ඉදින් අයින් කරන ආකාරයෙන් තමාගේ ශරීරයේ කපල ශරීරයේ තමාගේ ශරීරයේ කොටස් අයින් කරන විට සමහර යෝග්‍යාවචරයේ දක්ෂ භාවයන් දෙකක් ලැබෙනවා નિરાයසින්. මේ දක්ෂ භාවයන් දෙක ඉතාම වැදගත් ගැඹුරු දක්ෂ භාවයන් දෙකක්. ගැඹුරු සමාධි දක්ෂ භාවයන් දෙකක්. ඒ කියන්නේ ශරීරයේ තියෙන ඕනෑම කොටසක් අරගෙන ඒකේ තියෙන වර්ණේ පාදක කරගෙන ධ්‍යානයකට සමාදීමේ හැකියාව ලැබෙනවා. දී වුණා රත් පාට රත් වර්ණේ පාදක කරලා ධ්‍යානයට සමාදින්න පුළුවන්. දත් දැක්ව සුදු පාට මෙනෙහි කරලා සුදු පාට ශ්‍රේත කෂණේ වාගේ සුදු පාට මෙනෙහි කරලා ධ්‍යානයට සමාදින්න පුළුවන්. ඒ වගේ ශරීරයේ ඒ කොටස් නිල් පාට කොටස් ඔය ශරීරයේ නිල් නහර වැනි ඒ කොටස් මෙනෙහි කරලා නිල කෂණේට සමාදින්න ධ්‍යානයට සමාදින්න පුළුවන්. ඒ වගේම පිත කියන්නේ සාමාන්‍යයෙන් කහ පාට එකක්. නමුත් ඔය පිත්තාසේ තියෙන කොටිය කොළ පාට එකක්. ආමාශයට ගියාට පස්සේ පිත කහ පාට භාවයට පත් ගන්නේ නැත්නම් පිත්තාසේ තියෙන කොළ පාට. ඒ කහ පාට රුරු පිත දක්කා නම් වමන යන විට හෝ ආමාශය ඇති පිත හෝ දැක්කාට පස්සේ මේ කර්මණු කරගෙන අර පිත කසිනේ කහ පාට කසිනේට සමාදින්න පුළුවන්. සමහර වෙන්නට මේ වැදියේ ධාතු කොටස් ඇදෙන මේකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු නේද කියන්නේ. ඉතින් ඒ කොටස් වල තියෙන පඨවි ධාතු වර්ණන කරමින් පඨවි කසිනේද ආපෝ ධාතු වර්ණන කරමින් ආපෝ කසිනේද මේ විදිහට ඒ ධාතු අතර වර්ණන කරමින් කසින වලට සමාදීමේ හැකියාව අත්පත් කර ගන්නට පුළුවන්. මේවා ඔය අභිභායතන විමුක්ස් කියලා භවනා ක්‍රම දෙකක් තියෙනවා. අට අභිභායතන අභිභායතන අටක්. අට විමුක්ස් කියලා විමුක්ස් භවනා ක්‍රම අටක්. මේවා මම කාටවත් කිසි දෙනෙක් කියලා දෙන්නේ නැහැ. වැඩක් නැති නිසා නිකන් අහක යන බුල කියන නිසා. යම් කිසි කෙනෙකුට මේ අවස්ථාව මේ ආයේ යම් කිසි අවස්ථාවක් උද්ගත වුණොත් මේ ආයේ මේක
කරුණු අත්දකින්නට පුළුවන් කියලා අපි එදාට ඒ අට අභිභායතන අට විමෝක්ෂාට විස්තර කරන විට ප්‍රායෝගික වශයෙන් මේ කරුණු අපි විස්තර කරන්න. දැනට අපි මේ කිව්වේ මේකෙන් ලබන්නට පුළුවන් අතුරු ඵලයක් සිහිපත් කිරීම පමණයි. මෙන්න මේ විදිහට මේ අසුභ භාවනා හරියට වඩනවා නම් දැකලා තියනවා නම් ඕනෑම ගෑණි කෙනෙක් දැක්කත් ඕනෑම පිරිමි කෙනෙක් දැක්කත් මෙතන ගැහණියක් සිටිනවා අය මෙතන පිරිමියෙක් සිටිනවා කියන සංඥාවෙන් ඈත්දී සිටින්නට පුළුවන්. එවිගේ සංඥා ගෑණියක් ඉන්නා පිරිමියෙක් ඉන්නා කියන ඒ සංඥාව ඉවත් කරගෙන ආද මේ ගෑණිත් එකයි මිනිහත් එකයි මේසෙත් එකයි පොඩුවත් එකයි. ඒ සංඥා ඉවත් කරන්නට ওই පිළිකුලක් ඉවත් කරගන්න තත්ත්වයක් තියෙනවා. පිළිකුල භාවනාවෙන් අනගාමියන්නේ නැහැ කවදාවත්. ඒ පිළිකුල තිබුණා යන්නට ඕන. ලස්සන පිළිකුල දෙක මේකම යන්නට ඕන. ඒ නිසා මේ හරියට මේ කොටස් දැක්කාට පස්සෙ මේ හැමට යටින් මොනවද තියෙන්නේ? මේ මාස්වල තියෙන්නේ මොනවද? ධාතු ගොඩක්. මේ ඊළඟට දේවල මොනවද තියෙන්නේ? ධාතු ගොඩක්. මේ බක් වර්ගයේ ආත්මාවයි වෙනහැදී රතුන් අතු මොනවද මේ තියෙන්නේ? ධාතු. මේ වලේ මේ උණි කුංචි හැමකින් වැහිලා මේ ගේණියක් කියලා මේ මිනිහෙක් කියලා සිතාගෙන ඉන්නේ. මේ අවබෝධය හරියට ඇති වුණොත් ඒ කියන්නේ හැමෙන් යට තියෙන්නේ ඕකෝම දේවල්. ඒ කිසිම දෙයක ගෑණියෙකුත් නැහැ, කිසිම දෙයක පිරිමියෙකුත් නැහැ. ඒව නිකන් ධාතු කොටවල් නේද කියන පත්‍යස්ස අවබෝධයෙන් හදට මෙනේ ගියොත්. දැන් තියෙන්නේ මදු පිට හැම විතරයි. මදු පිටේ අර කුණුහම කියන එක. කුණුහම කියන්නේ. ඕකනේ ලස්සන දේශන. ඔය හැම ධාතු මාත්‍රයක් නේද කියන අවබෝධයෙන් හරියට පත්‍යස්ස වෙන විට සම්පූර්ණ මේද ශෝණිතාවේ දෙහිදීපත් වෙනවා. ගැහැණු පිරිමි බෙහෙද ඔක්කොම ඉක්මවා යන ශූන්‍යතාවයකට සිතපත් කරගන්නට පුළුවන් වෙන අසුභ භාවනා අතරින් ඒක අත්දැකෙන්නට පුළුවන් වෙන්නේ. මේ විදිහට මේ අසුභ භාවනා හරියට ප්‍රගුණ කළොත් එක්කෝ අර කියපු ආකාරයෙන් විදර්ශනා විමර්ශනා සමාධියක්. ඔය මා කියපු සමාධියට කියන්නේ විමර්ශනා සමාධිය. ප්‍රඥාව පාදක කරගෙන ඇතිවන සමාධියක් ඉදපත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ සමාධිය තම ප්‍රබලයි. ඒ සමාධියම පාදක කරගෙන ඒ සමාධිය අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ශණය කළා. ඒක ඉක්මවා යමින් නිර්වාණ ධාතු වනස් සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. අප ඊළඟ සතියේදී මේ ක්‍රමී අනුගමනය කරන්නට නොහැකි අයට තමදින ආත්ම මිනී කපනවා බලන්න යන්නත් බෑ. බැලුවොත් එහෙම දවස් දෙක තුනක් කන්නේත් නෑ තමදින. සමහර අය කන්නත් බෑ. එතකොට එහෙම බැරි ඇයි? අනිත් එක ශරීරයේ ඇතුළේ කොටස් නොදන්න අය. මේ අයට පුළුවන්කමක් තියෙනවා නම් ওই human anatomy වගේ පොත් තියෙනවා කියන්නේ ශාරීරික විව විද්‍යාව වැනි පොත් ඔය රූප සටහන් තියෙනවා. ඒ රූප සටහන් බලන මේ කොටස් මෙහෙමයි මෙහෙමයි පවතින්නේ කියලා අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ අවබෝධය තාමත් අවශ්‍යයි මේ පිළිකුල් භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට. එසේ නොහැකි අය මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් ප්‍රතිඵලයක් ගන්නට නොහැකි අයට මේක මුලින් ඉඳලම කේස් ගණයේ සිට විදර්ශනාවට නගමින් භාවනා කොට නිවනට පත් කරගන්නේ සිට කෙසේද කියන කාරණාවවලට කරන ලද දේශනාවක් ලැබෙන සැදී මේ අයට අපැසීම සස්සන. අද සිට මේ දක්වාම මේ අය මේ පූර්ණ කොට සිදු කරනකට ඉඳලා මේ පිටිකුල් භාවනා වැඩුව බුදුරජාණන් වහන්සේ විස්තර කර තියෙන්නේ අසුභ භික්ඛවේ භාවේ දබ්බා රාගස්ස පහනාය කියන මේ රාගයේ අධික පුද්ගලයන්ගේ අධික රාගයේ දුරීකර ගැනීම සඳහා අසුභයේ භාවනා කරන්නේ අසුභයේ භාවිතා කරන්නේ කියන අපි ඒක නිසා මේ පූර්ණ කොට කරන විට අසුභ භාවනා අතරම දුරට හරි වැඩන්නේ මේ සතිය තුළදීම මේ පූර්ණ කොට කරන විට අසුභ භාවනාව වැඩි වේලාවක් ප්‍රගුණ කරන්න උත්සාහ ගන්න. එසේ ඒ අසුභ භාවනා ප්‍රගුණ කරලා ඒ පිළිබඳ දක්ෂතාවයක් කුසලතාවයක් අත්පත් කර ගන්න සිටින්න නම් ලබන සතියේ ඇසීමට සලස්වන ලබන දේශනාව අසන විට ඒ විදර්ශනාවට ඒ කොටස් නැගමින් භාවනාව කරන විට ඒ තුළින් මේ ඇයට නිර්වාණ ධර්ම සාක්ෂාත් කිරීමේ භාග්‍යය ලැබෙනවා නැති. සෑම දිනකටම නොවුවත් අඩු මාසෙන් දෙන්නේ 3 දිනකටවත්. එම නිසා මේ අය මේ දක්වා දැන් නම් හැම ආල්පස්වේ ඇති නිසා මේ දේශනාව නතර කිරීම සිදෙනවා. මේ දක්වා අපි ප්‍රකාශ කළේ මේ පටික්කුල මානසිකාර පබ්බේ කියලා ආනාපාන මේ සත්‍ය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කොටසයි. ඒදී අපි පළමුවෙන් පෙන්නුම් කළේ මේ කායගත සුභ භාවනාව කියන මේ අසුභ භාවනාවට ප්‍රකාශ කළාට කායගත සුභ භාවනාව කියන්නේ අසුභ භාවනාව පමණක් නෙවෙයි කාය අනුපස්සනාවේ දැක්වෙන සෑම භාවනා ක්‍රමයක්ම කායගත සුභ භාවනාවට අන්තර්ගත වෙන බව
ඒක කායගත සත්‍යෝදේ බුදුජානක මහසේ විසින්ම දක්වා තිබෙන කරුණා. ඊට පස්සෙ පෙන්වු කළේ මේ විසුද්ධි මාර්ගයේ දැක්වෙන ආකාරයට මේ කායගත සති භාවනාව වශයෙන් හඳුන්වන මේ අසුභ භාවනාව නැත්නම් මේ 32 ආකාර 32 ආකාර භාවනාව මේ පටික්කුල මනසිකාර භාවනාව වඩන්නේ කොහොමද කියන එක. ඒකදී අපි ගැටියෙන් ප්‍රකාශ කරන පරිමේ මේ උත්සාහ කෞශල්‍ය භාවයන් මතක් ඒ කියන්නේ භාවනාව ඉගෙන ගැනීම පිළිබඳ දස භාවයන් මතක් වචනයේ සහ මනසින් මෙනෙහි කළ යුතු ආකාරයක් ඊට පස්ව වර්ණ වශයෙන් සටහන් වශයෙන් දිශා වශයෙන් පිළිදෙන් වශයෙන් වෙන් වෙන් වූ කොටස් වශයෙන් මෙනෙහි කරමින් ඒ භාවනාව පිළිබඳ උපදේශ කරුණු කරුණු පිළිබඳ හත් ආකාරයෙන් දස භාවයක් ලබන්න ඕන බව ප්‍රකාශ කළා. ඊට පස්ව මානසිකාර කෞශල්‍යයන් 10ක් මෙනෙහි කිරීම පිළිබඳ 16ක් 10ක් අපෙන්නම් කළේ අනුපූර්ව වශයෙන් ඊට අහික්මනටත් නෙවෙයි ඊට නෙමීටත් නෙවෙයි සිත පිට යන්නේ නොදී ඊළඟට තමාට නොතේරෙන කොටස් අතහැරමින් ඊළඟට මේ පඤ්ඤාති සමතෙක්කම තොමේ කේස් ධම්මාදී වශයෙන් තියෙන පඤ්ඤාති නැත්නම් සම්මුතිය සංඥා විඥාන මේක ගුණක කොටසක් කියන අදහසේ පිළිදලා භාවනා කරන්නට ඕන බවයි කියන්නේ. ඒදී සිත දීන තත්ත්වයට හෙවත් කුසීත තත්ත්වයට පත් වියත් නම් ඒ සිත වීර්යමත් කරන්නට ඕන සිත වීර්ය අධික නම් සිත මෙදහත් භාවයට පත් කරන්නට ඕන කරුණින් ප්‍රකාශ කළා. මෙහෙම කරලා ඉන් පසු මේ එක එක කොටස වර්ණ සංඛාන ගන්ධේ ආශයෝකාසයෙන් පස් ආකාරයෙන් වර්ණ වශයෙන්, සඨහන් වශයෙන්, ගන්ධයක් වශයෙන්, ආශය කියන්නේ පිහිනි ස්ථාන වශයෙන්, ඕකාස කියන්නේ ඒ ස්ථානයේ වඩා ඇති සිසුකුණු කොටස් වශයෙන් මේ කොටස් එක එකක් පිළිකුල් බව මෙනෙහි කරන්නට ඒ තේමෙනෙහි කරන විට ධ්‍යාන සිත්වල සමාධිය නඩ පුළුවන් බව ඒ සෑම කොටසක්ම පාදක කරගෙනම ඒ ධ්‍යාන සිත්වලට කෙස්ලම් ආදී කොටස් දෙක මාර්ගණ කරන ධ්‍යාන සිත්වලට සමාදින්න උත්සාහ කටයුතු බව පෙන්නුම් කරේ. ඒක ඉතාම සාර්ථක ක්‍රමයක් නෙවෙයි බොහෝ කාලයක් ගත වෙන ක්‍රමයක් කිසිම මාදන්නේ අත්දැකීමක් ලැබලා තියෙනවාද කියලා මාදන්නේ කොයි ආකාරයෙන් මේ භවනාව ප්‍රගුණ කරන්නට ඕනද කියලා මා කරන්නේ. ඊළඟට අපි පෙන්වන්න කලේ මේක හරියට කරන්නට නම් සත්‍ය වශයෙන් කරන්නට සාමාන්‍ය මිනිහක් කපන බල්ල ඒකේ කපන ආකාරයේ දිසිත කෙසේ පිළිබඳව ගැතෙද්ද ඒ කොටස් දැකලා ඊට පස්සෙ ඒ කොටස් වලින් පිරී ගිය මේ ශරීරයේ නේද මැරෙන්නට ඉස්සෙල්ලා තිබුණේ මැරුණ විට පැවතුනේ මේ කොටස් මේ මැරුණ විට පමණක් නෙවෙයි මේ කොටස් පැවතුනේ කියලා ඒ අවබෝධයෙන් යුතුව සමාගේ ශරීරයේ තියෙන කොටස් මේ ආකාරයෙන්ම දකින්නේ. මෙසේ දැක්කාට පසුව තමාගේ එහෙම තමාගේ දරුවන්ගේ පුතුන්ගේ සහෝදරයන් සහෝදරයන්ගේ මිත්‍රයන්ගේ අජ්ජත්කම්ම බාහිරම තමාගේ මෙන් පරිබාහිරයේ ශරීරයේ ආකාරයෙන් දකින්න උත්සාහ ගන්න. විශේෂයෙන්ම මතක තබා ගන්නට තමාට මේ මිනිහක් අපන අවස්ථාවේ තාම තදින්න පිළිමුල් දැන්නේ කොටස තියෙනවා නම් ඒක ඉතින් විශේෂ අවධානයක් යොමු ගන්න. මට නම් දැන් මේ මේද තට්ටුව මුළු ශරීරේ පුරාම පිහිටුවා ඇත. මේද තට්ටුව කියන්නේ ශරීරයේ කොතනකවත් මේදේ නැති තැනක් නෑ. ඉතාම කෙටිවයක තමයි ටිකක් අඩු. නමුත් මේ මේද තට්ටුවේ වැටි යටි පිළිකුල් ස්වරූපය තමයි එදා ඉස්සෙල්ලාම දැක්ෂ අපට සිද්දට වැටෙන්නේ කියේ. ඒ අවබෝධය ලැබුවාට පස්සෙ මේ ශරීරයේ තියෙන කොටස් තමයි මේ මිනිහ කපන හැටි තමයි සිතින් දැකලා ඒ ශරීරයේ කොටස් ඔක්කොම සිතින් අයින් කරන්නයි කියන ප්‍රකාශ කළේ. එවිට සිත ශූන්‍යතාවයකට එවත් ශරීරයේ සිතට නොඇති යන්පත් එකට පත් වෙනවා. විශේෂ කාණ්ඩ නොහැකියාව විසින් මේ කෙස් නම් නියදත් ආදී කොටස් එකිනෙකක් කරගෙන සිතින් මෙනෙහි කළා. ඒවා සිතින් ඈතට ඈතට අයින් කරන කොටස් දෙකම අයින් කළාට පස්සෙ සිත ශූන්‍යතාවයකට පත් වෙනවා කියලා ප්‍රකාශ කළේ. එසේ ශූන්‍යතාවයකට පත් වුණාට පස්සේ ශූන්‍යතාවයේ ඉන්නකොට හක්තියේ පාලම් භාගයක් විනාඩි 45ක් පැයක් වෙන තත්යකට දියුණු කරගෙන ඒ ශූන්‍යතාවෙ ඉක්මවා යමින් නිවනට සිතපත් කර ගන්නට පුළුවන් බවයි ප්‍රකාශ කළේ. එම නිසා මේ පින්වත් ඇයල්ස කඩේට කිරීම තුළින් මේ ජීවිතයේදීම මේ භූමිය තුළදීම වහවලාම නිවන සාසියෙන් දුස්සකවන්නේ සේනුවත් මේ ලබන සතියේදී පිළිකුල් භාවනාව විදර්ශනාට නඟන ආකාරයෙන් පිළිබඳ කරන දේශනා පාඩම් කරන්න පුළුවන් එක ඒ අනුව පිළිපැදීමෙන් වූ නිර්වාණ ධාතුව ඉතාම ශාස්ත්‍රාත්මකව උත්සාහ ගන්නයි කියලා ඉල්ලා සිටින මේ අපි මේකේ අනුශාසනාව මෙතනින් නිම කරන්න